The information given below has been taken from the records of an engineer in works in respect of job. Yani jobs dekhak diyena number 111 and job number 222. Dota materials supply day dekhema deela tiyena job number 111 වල කීයද 222 වල කීයද කියලා wages paid direct expenses material transfer from 222 to 111 ඒව දීලා තියෙන ඉන්පර්සිව් material return ඒව දාලා තියෙන stores වල. එතකොට මේක කියන්නේ you are required to find out the cost of each job and calculate profit or loss if any assuming that job number 222 is completed and invoiced to the customer at 4,000 rupees and 111 at 7,000 rupees. එතකොට මේකේ තියෙන විදිහට අපේනවා මෙතන මේ ටෝටල් කොස්ට් එක ගන්න පුළුවන් මේක. material supplied wages paid direct expenses එකතු කරලා ඊට පස්සේ job number 111 එකේ ඒ තුන එකතු කරාම එනවා. ඊට පස්සේ මෙතන තව තියෙනවා 222 වලින් 111 වලට material transfer එක. එතකොට ඒ කියන්නේ ඒකත් එතකොට මේ 111 වල cost එකක් වෙනවානේ. කියන්නේ මේකෙන් මේකට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. එතකොට මේකෙන් මේක අඩු වෙලා තියෙනවා. මේක මේක ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඒකයි ඒකත් ගන්නවා. ඊට පස්සේ මෙතන එතකොට එනවා 6800 කෝස්ට් එක. මෙතන එනවා කෝස්ට් එක ඒ කියන්නේ මෙතන තියෙන ටික මේ දැන් අපේ මෙතන තිබ්බා මේකේ අඩු වෙන දෙකක් ඒ කියන්නේ 111 වලට මාරු වෙච්ච එකයි ස්ටෝස් වලට යවපු එකයි. එතකොට මේ දෙක මේකේ කෝස්ට් එකක් විදිහට එන්නේ නැහැ නේ. ස්ටෝස් වලට යවල කියන්නේ වැඩි ටික යවල කියන්නේ නැහැ. එතකොට ඒ කෝස්ට් එක අපි අයින් කරන්න ඕනේ මේකේ තියෙන විදිහටම. මේකෙන් මේ මේක ජොබ් නම්බර් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ මේ ද මටීරියල්ස් අපි ගන්නවා. හැබැයි මටීරියල්ස් වැඩි වගේ නම් materials අපි ඊළඟකට transfer කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ job number 222 එකෙන් materials අරන් තියෙනවා. හැබැයි එයාලා ගත්ත materials ගන්න වැඩි හරි එයාලට ඊට ඕන නැත්තම් හරි එයාලා කරලා තියෙන stores වලට මාරු කරන්නේ නැතුව කෙලින්ම මේ වෙනත් job එකක තමයි මාරු කරලා තියෙන්නේ. එතකොට ඒක ඒ job එකේ ඒ කියන 222 වල ජොබ් එකට අදාළ කෝස්ට් එකක් නෙවෙයි. එයා ඒක ට්‍රාන්ස්ෆර් කරලා තියෙන එකක්. එතකොට ආයෙ මෙතන ස්ටෝස් වලට මාරු කරලා තියෙනවා. එතකොට ස්ටෝස් වලට මාරු කරලා තියෙනවා කියන්නේ එයාලා ඒකත් ඒ ප්‍රොඩක්ට් එකට දාලා නැහැ. එතකොට ඒකත් මේ එයාලගේ කෝස්ට් එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ දෙක අඩු කරලා මේ ටික එකතු කරලා මේ දෙක අඩු කරාම මේ 3,800 එන්නේ. ඊට පස්සේ ප්‍රොෆිට් එක හොයන්න තියෙන්නේ.
सेलिंग प्राइस से कर देते हैं मैं। रहती है ना 222 एट 4,000 रुपीज, 7,000 महंगा, 4,000 इतने में तो प्रॉफिट है ना। नहीं दिए तो माइंड इट से आप देना। प्रोसेस कॉस्टिंग, प्रोसेस कॉस्टिंग इज अडॉप्टेड व्हेन देयर इज मास प्रोडक्शन थ्रू अ सीक्वेंस ऑफ सेवरल प्रोसेस। एक यानी मास प्रोडक्शन ने कब तीन वन अंत प्रोसेस प्रोसेस कॉस्टिंग करने। एग्जांपल इंक्लूड केमिकल फ्लो ग्लास मैन्युफैक्चरिंग। ඒක දිවට several processes තියෙන පුළ. ඒ කියන්නේ දැන් අපි company එකක් ගත්තොත් process ගොඩක් තියෙනවා මේ විදිහට. දැන් මොකක් හරි machine එකකින් වැඩ කරනවා නම් ඒ machine එකේ දිගට flow එකක් වගේ එක එක process තියෙනවා. label ඉස්සලාම packets වලට දාන ඒවා, ඒ කියන්නේ ඒකට ලේබල් කරනේම ඔක්කොම සමහර විට ඒ මැෂින් වලින් ප්‍රොසෙස් වෙලා යන්න පුළුවන්. නැත්නම් ඒක මේ මැනුවල් කරනවා නේ, කියන්නේ අත්තලින් කරනවා නම් ඔය ගාමන්ට්ස් වල වගේ කටින් සෙවින් ඒ වගේ කේ ප්‍රොසෙසස් තියෙනවනේ. ඒ වගේ මේ ප්‍රොසෙස් ගොඩකින් තමා මේ ප්‍රොසෙස් කොස්ටින් එක තියෙන්නේ. එතකොට ඒක මාස් ප්‍රොඩක්ෂන් එකක් තියෙන වෙලාවට මේ ප්‍රොසෙස් කොස්ටින් තමා ගොඩක් මේ යූස් වෙන්නේ. එතකොට examples මෙතන දීලා තියෙනවා. It computes average cost per unit by dividing cost of production for a particular period by the number of units produced during the period. ඒ කියන්නේ average cost per unit කියන්නේ එයාලගේ total cost එකේ period එකේ එයාලා කාලච්ඡේදයක් අරගෙන මේ management accounting හදන්නේ කොහොමත් මේ ගිණුම් වාර්ෂිකට කියලා එහෙම නෙවෙයිනේ. එතකොට එයාලට හිතෙන කාල පරිච්ඡේදයේ හිතන කාල පරිච්ඡේදයක් මෙන්න මෙච්චර කාලයකට කියලා අරගෙන ඒක ඒ කාලච්ඡේදයේ ප්‍රඩියුස් කරපු නම්බර් ඔෆ් යුනිට්ස් ගානෙන් බෙදලා කියන්නේ ඒ විදිහට තමයි මේ ඇවරේජ් කොස්ට් පර් යුනිට් ගන්න. එතකොට ඒකට මේ ෆයිනෑන්ෂියල් ඉයර් එකක්ම එන කාලෙ එන්න ඕනේ නැහැ. සමහර විට මන්ත් එකක් වෙන්න පුළුවන්, 7 days වගේ වෙන්න පුළුවන්. ඒ විදිහට යාල එක කැල්කියුලේට් කරගන්න පුළුවන්. සමහර විට දවස් ගාන කැල්කියුලේට් කරන වෙන්න පුළුවන්. එතකොට ෆිසිකල් ෆ්ලෝස් ෆොර ප්‍රොසෙස් මැනුෆැක්චර්. එතකොට ඒකෙදි ස්ක්‍රැප් මෙටල් මැටීරියල්ස්, මෙටල් ඩිපාර්ට්මන්ට්, කාස්ටින් ඩිපාර්ට්මන්ට් මේ විදිහට ඩිපාර්ට්මන්ට්ස් වලින් ප්‍රොසෙස් එක ගිහිල්ලා තමයි අන්තිමට ෆිනිෂ් ගුඩ්ස් එන්නේ. මේ තියෙන මෙතන කාස්ටින් ඩිපාර්ට්මන්ට් එකට මෙල්ටින් ඩිපාර්ට්මන්ට් එකෙන් මෝල්ඩ් කරපු මෙටල් එක ට්‍රාන්ස්ෆර් වෙනවා කාස්ටින් ඩිපාර්ට්මන්ට් එකට. ඒ කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් එකට ආපු මැටීරියල්ස් තමා මේ ඩිපාර්ට්මන්ට් එකට එන්නේ. එතකොට ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් එළියට යන්නේ ෆිනිෂ් ගුඩ්ස්. ඒ කියන්නේ මේ ටික අපි දාන්නේ ෆිනිෂ් ගුඩ්ස් වල. ඒකේ කොස්ට් ෆ්ලෝ එක දීලා තියෙනවා. ඩිරෙක්ට් මටීරියල්, ඩිරෙක්ට් ලේබර්, ඕවර්හෙඩ්ස්, ඒ කියන්නේ මැනුෆැක්චරින් ටික. දැන් ප්‍රොසෙස් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා ඩිරෙක්ට් මටීරියල්, ඩිරෙක්ට් ලේබර්, ඕවර්හෙඩ්ස්. ඊට පස්සේ තව ප්‍රොසෙස් එකක් ගත්තාම ඒකේ ඩිරෙක්ට් මටීරියල්, ඩිරෙක්ට් ලේබර්, ඕවර්හෙඩ්ස් තියෙනවා. තව ප්‍රොසෙස් එකක් ගත්තාම ඒකෙත් තියෙනවා. එතකොට ඒ ප්‍රොසෙස් ඔක්කොගේම එකතු වෙන එක තමයි ෆිනිෂ් ගුඩ්ස් විදියට, කොස්ට් ඔෆ් ගුඩ්ස් සෝල් විදියට ඉලකට යන්නේ. මේකේ වුණේ materials wages එහෙම තිබ්බා. ඒක අපි දන්නේ working process account එකට. ඒ කියන්නේ material account එකේ direct materials මොනවාද, indirect materials මොනවාද කියලා අඩු කරගත්තනේ. indirect materials අපි factory overhead එකට දාලා ඒ factory overhead ඒකට තව indirect labor, other overheads ඒ ඔක්කොම දාලා ඒ ටිකේ එකතුව තමයි factory overheads විදිහට working process account එකට දැම්මේ.
ඩිරෙක් මටීරියල් ඩිරෙක්් ලේබ කෙලින් අපි මැටිරියල් කවුන්් එකටයි වේජස් කවුන්් එකටයි දාලා ඒක අපි දැම වර්කින් ප්‍රසෙස් කවුන්් ඒක එතකොට ප්‍රසෙස එක එකක්නේ තියෙන්නේ එකයන ජොබ් එකකටන අපි ගත්ත ද තෝට ඒ ජොබ් එකේ ජොබ් එකක් කියන්නේ ප්‍රඩක්් එක තෝට ඒකට අදාළව තියෙන ඩිරෙක් මටීරියල්ස් ඩිරෙක් ලේබ අද ඕවර්හෙඩ්ස් වුණාද කියලා අරගෙන ඒකෙන් තමයි අපි කොස්ට් ඔෆ් ගුඩ්ස් මැනුෆැක්චර්ඩ් කියලා ගත්තේ. එතකොට මේකෙදි වෙන්නේ එක එක ප්‍රොසෙස් තියෙනවා. ඒ ඒ ප්‍රොසෙස් වලට ඩිරෙක් මටීරියල් ඩිරෙක් ලේබ ඕවර්හෙඩ්ස් වෙන වෙනම තියෙනවා. එතකොට අන්තිමට ගුඩ්ස් වල කොස්ට් එක ගන්න ප්‍රොසෙස් 1 එකයි ප්‍රොසෙස් 2 එක. දැන් ප්‍රොසෙස් 1 එකේ එක ඊළඟට යනවා ප්‍රොසෙස් 2 එක. ප්‍රොසෙස් 2 එකෙන් ඊළඟට යනවා ප්‍රොසෙස් 3 එක. එතකොට ප්‍රොසෙස් 1 එකේ කොස්ට් එක ප්‍රොසෙස් 2 වලට එනවා. එතකොට ඒක ඇඩ් වෙලා තියෙනවා. එතකොට ප්‍රොසෙස් 2 එකේ කොස්ට් එක ප්‍රොසෙස් 3 වලට ඇඩ් වෙනවා. එතකොට ඒ තුනෙම ගිහිල්ලා අන්තිමට එන්නේ මේ ෆිනිෂ් ගුඩ්ස් වල කොස්ට් එක. කවුන්ටින් ප්‍රොසෙස් කවුන්ටින් කොස්ට් ආ ඇකියුමුලේටඩ් බයි ඊච් ප්‍රොසෙස් ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එකේදී cost accumulate වෙනවා cost එකතු වෙනවා කියලා කියන්නේ. එතකොට each process maintains process account. එතකොට ඒ process වලට වෙනම processors වලට වෙන වෙනම process accounts තියෙනවා. process account is debited with the cost incurred and credited with goods completed and transferred to process account. ඒ කියන්නේ දැන් process account එකක් තියෙද්දි debited with the cost incurred. ඒ කියන්නේ ඒ process එකේ cost තියෙන කොස්ටල්ට ප්‍රසෙස් කවුන්ට් එක ඩෙබිට් වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රසෙස් එකෙන් අනිත් ප්‍රසෙස් එකට මාරු කරද්දී ප්‍රසෙස් කවුන්ට් එක ක්‍රෙඩිට් වෙනවා. ඊට පස්සේ අර අලුත් ප්‍රසෙස් කවුන්ට් එකට ඩෙබිට් වෙනවා. ඒ විදිහට තමයි මේ ඊට පස්සේ ඒ ප්‍රසෙස් කවුන්ට් එක ඒ විදිහෙන් අයින් වෙලා යනවා. ඊළඟ ප්‍රසෙස් කවුන්ට් එකට දා. ඒ ඒ විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රසෙස් කවුන්ට් එකකට කොස්ට් එක එද්දී මම process A වල cost එක නම් direct materials direct labor overheads කියලා තියෙනවානේ. එතකොට ඒ ටික අපි process account එකට debit කරනවා. ඊට පස්සේ ඒ process account එකෙන් එන final cost එක ඊළඟ process එකට දාද්දී ඊළඟ process එකට දාන්නේ අර කලින් process account එක credit කරනවා. ඊළඟ process 2 එක debit කරනවා. ඒ විදිහට තමයි දාගෙන යන්නේ. ඊට පස්සේ මේ අන්තිමට තියෙන process account එකෙන් අපි final goods වල cost එක තමයි එන්නේ. ඊට පස්සේ when the goods are completed will be transferred to finished goods account. එතකොට ඒක අපි finished goods account එකට දාන. finished goods වල cost එක නේ. එතකොට when the goods are sold the amount will be transferred to the cost of goods sold account. ඊට පස්සේ දැන් goods sold කරාම finish goods sold කරාම අපි අර මේ කලින් දාන විදියට financial accounting වල දාන විදියට මේක දාන්නේ cost of goods sold account එකට transfer කරනවා. මෙතන එතකොට cost flows of for a process manufacturer කියලා දීලා තියෙනවා. materials direct materials indirect materials ඒ කියන්නේ අපි material account එකක් ගත්තාම සමහර විට ඒක directly ගන්න පුළුවන් ඉන්ඩිරෙක්ට් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මටීරියල්ස් වර්ග කරලා අපි කියවන ලෙජර් එකේ තියන්න කියලා ඒ ලෙජර් එකේ තියෙන මටීරියල්ස් වලට දැන් මටීරියල්ස් ටයිප් ගොඩක් තියෙනවා නම් ඒ වගේ තියෙන ඒවට පාලන ගිණුමක් තියෙනවා කියන්නේ මටීරියල්ස් කන්ට්‍රෝලිං කවුන්ට් එක. එතකොට ඒ තියෙන දැන් අපි එක එක ටයිප්ස් වල මටීරියල්ස් තියෙනවා කො ඒ මටීරියල්ස් වල අන්තිම ඒව ටික අපි සමහර විට material control account එකට දානවා වෙන්න පුළුවන්. එතකොට ඒකේ direct materials මොනවද indirect materials මොනවද කියලා ඔක්කොම තියෙනවා. ඒ හින්දා තමයි මේ materials වලින් මේ direct materials indirect materials දෙකම අඩු කරන්නේ. මේ එහෙම නැතුව දැන් company එකක දැන් මේව ගැන එච්චර තියලා නැහැ material control account එකක් කියලා. එතකොට මේක තියෙන ඒ හින්දා තමයි මේක මෙහෙම අඩු කරන්නේ. එතකොට මේ materials වල තියෙන්නේ කම්පැනි එකේ තියෙන ඔක්කොම මටීරියල්ස් වල amount මෙතන purchases කියලා දීලා තියෙන්නේ මේ direct and indirect materials ඔක්කොම. එතකොට it was ඒකයි මේ ඒක එතකොට
ඉස්සලාම අපි ඩිරෙක් මටීරියල්ස් ගත්තොත් ඩිරෙක් මටීරියල්ස් මටීරියල් කවුන්ට් එක ක්‍රෙඩිට් වෙලා අපි අපේ පළවෙනි ප්‍රොසෙස් එකේ ගන්නව නම් පළවෙනි ප්�‍රොසෙස් එකට දානවා ඩිරෙක් මටීරියල්ස් ඩෙබිට් කරලා. ඊට පස්සේ දැන් පළවෙනි ප්‍රොසෙස් එකේ තියෙන ඩිරෙක් ලේබර්වල එක අපි එතකොට එක මේ වේජස් පේබල් කවුන්ට් එකට ඩෙබිට් කරලා වේජස් පේබල් කොහමද දැන් මෙතන මෙල්ටින් කියලා දීලා තිනවනේ. එතකොට මේකේ ඩිරෙක්ට් ලේබර් කවුන්ට් එකක් දීලා නැහැනේ. එතකොට අපි කරන්නේ ඩිරෙක්ට් ලේබර් එක වේජස් පේබල් වලට ක්‍රෙඩිට් කරලා මේ මෙල්ටින් කියන ප්‍රොසෙස් එකේ account එකට ඩෙබිට් කරනවා. ඊට පස්සේ අද ඕවර්හෙඩ්ස් උත් ඒ වගේ අද ඕවර්හෙඩ්ස් එක ක්‍රෙඩිට් කරලා මෙතන මෙල්ටින් ප්‍රොසෙස් account එකට ඩෙබිට් කරනවා. ඊට පස්සේ දැන් ඒ තුනේ එකතු වෙනවා මෙතන මෙල්ටින් ප්‍රොසෙස් එකේ total cost එක. ඒ එතකොට එන total cost එක මෙල්ටින් ප්‍රොසෙස් එකෙන් ඊළඟට අපි දාන්නේ casting process එකට. ඒ හින්දා ඒක මෙල්ටින් ප්‍රොසෙස් එකට ක්‍රෙඩිට් කරලා කාස්ටින් ප්‍රොසෙස් එකට ඩෙබිට් කරනවා. මේ තියෙන TI කියලා මේක තමයි මේ මෙල්ටින් ප්‍රොසෙස් එකෙන් ගත්ත ගාන. ඊට පස්සේ මෙල්ටින් ප්‍රොසෙස් එකෙන් ගත්ත ගානට ඊට පස්සේ අපේ තව ඒකෙදී සමහර විට ඩිරෙක්ට් මටීරියල්ස් දානවා වෙන්න පුළුවන්, දාන්නේ නැහැ වෙන්න පුළුවන්. ඩිරෙක්ට් මටීරියල්ස් දානවා නම් ඒකත් අපි මේ කාස්ටින් ප්‍රොසෙස් account එකට ඩෙබිට් කරනවා. එතකොට ඒකේ ගන්න ඩිරෙක්ට් ලේබර් ඩිරෙක්ට් මටීරියල්ස් අද ඕවර්හෙඩ්ස් ඔක්කොම අපි මේ කාස්ටින් ප්‍රොසෙස් account එකට ඩෙබිට් කරනවා. ඊට පස්සේ ඒකෙන් එනවනේ ටෝටල් කොස්ට් එක කාස්ටින් ඩිපාර්ට්මන්ට් එකේ ටෝටල් කොස්ට් එක. ඊට පස්සේ කරන්නේ ඒ ටෝටල් කොස්ට් එක කාස්ටින් ඩිපාර්ට්මන්ට් එකට ඩිපාර්ට්මන්ට් එකේ කාස්ටින් ප්‍රොසෙස් එකේ account එක ක්‍රෙඩිට් කරලා කාස්ටින් ප්‍රොසෙස් account එක ක්‍රෙඩිට් කරලා ෆිනිෂ් ගුඩ්ස් වලට දාන. එතකොට ෆිනිෂ් ගුඩ්ස් account එක ඩෙබිට් වෙනවා. ෆිනිෂ් ගුඩ් account එක ඩෙබිට් වුනහම ඒකෙන් අපි සෝල්ඩ් කරන ගාණක් තියෙනවා. ඒක එතකොට ෆිනිෂ් ගුඩ් සෝල්ඩ් එකේ cost of goods sold නේ එතකොට එන්නේ. කියන්නේ සෝල්ඩ් කරපු ඒ වගේ cost එක අපි අරගෙන ඒක ෆිනිෂ් ගුඩ්ස් වලින් අඩු කරන්න ඕනේ. එතකොට ෆිනිෂ් ගුඩ්ස් වලින් අඩු කරලා cost of goods sold කියලා account එකකට දාන. example එකක් හදලා බලමු. Following figure shows the cost of a product passes through the three processes. In March, 1000 units are produced. Prepare the process accounts and find out per unit cost of each process. එතකොට processes තුනක් දීලා තියෙනවා. 1000 units තමයි හදනවා කියලා තියෙනවා. එතකොට ඒ තුනේ raw materials, wages, direct expenses separately දීලා තියෙනවා. Overhead expenses were 12,000 rupees and it should be apportioned on the basis of wages. වේස් 12,000 තමයි ඔවර්හෙඩ් එක්ස්පෙන්ස් එක. ඒක එතකොට පෝෂන් කරන්න කියලා තියෙන්නේ වේජස් වල බේසිස් එකට. ඒක අපි එතකොට හදුවොත් එහෙම work in process account එක හදමු. එතකොට
తోటి స్థలం ప్రాసెస్ 1 కి ఏది? പ്രോസസ് 1 ഏകദേശം ഇസ്ലാം കരാന റോ മെറ്റീരിയൽസ് 50,000, വേജസ് 30,000, ഡിരക്ട് എക്സ്പെൻസസ് 7,000 തമ്മിൽ ഏക കോസ്റ്റ് ടിക്ക എത്തോട്ട് അപ്പം മെത്തേഡ് ആ കാണുക റോ മെറ്റീരിയൽസ് 50,000, വേജസ് 30,000. Over direct expenses, do you know? $7,000. It passes, do you know? Me overhead. ඔවහෙඩ් එක අපි ගන්න දැන් මේක දීලා තිබ්බා ඔවහෙඩ් එක 12,000 එක්ස්පෙන්ස් එකක් තියෙන්නේ ඒක අපි වේජස් වලට තමා බෙදන්නේ කියලා. එතකොට ඒක ගන්න මෙතන වේජස් ටෝටල් එක තියෙනවා 30,000 25 කියන්නේ 80,000. එතකොට මේක අපි ගන්න අර ඔවහෙඩ් ඇලොකේෂන් කළ එක විදිහටනේ ගන්නවා. එතකොට ඔවහෙඩ් ඇලොකේෂන් එක ගන්නවා $12,000 තමයි ටෝටල් එක. එතකොට ඒක බෙදෙනවා ටෝටල් වේජස් තියෙනවා 80,000. මල්ටිප්ලයි කරන්නේ ඩිපාර්ට්මන්ට් ප්‍රොසෙස් 1 එකේ තියෙන වේජස් ගානේ මල්ටිප්ලයි කරනවා. එතකොට 30,000 වලින් මල්ටිප්ලයි කරනවා ඒක එනවා එතකොට අමවුන්ට් එක 4,500. එතකොට මේක රෝ මටීරියල්ස් වලට මේ 50,000 දානවා කියන්නේ වර්ක් ඉන් ප්‍රොසෙස් account එක මේ ඩෙබිට් සයිඩ් එක ඒ කියන්නේ හර පැත්ත. එතකොට රෝ මටීරියල් account එකට මේක ක්‍රෙඩිට් වෙලා තමයි මෙතන වර්ක් ඉන් ප්‍රොසෙස් account එක ඩෙබිට් වෙලා තියෙන්නේ. වේජස් එකත් වේජස් වලට ක්‍රෙඩිට් වෙලා තමයි මෙතන ඩෙබිට් වෙන්නේ. ඩිරෙක්ට් එක්ස්පෙන්සස් උත් ඩිරෙක්ට් එක්ස්පෙන්ස් කියලා account එකට ක්‍රෙඩිට් වෙලා තමයි මෙතන වර්ක් ඉන් ප්‍රොසෙස් account එක ඩෙබිට් වෙන්නේ. ඔවර්හෙඩ් එකත් එහෙමයි ෆැක්ටරි ඔවර්හෙඩ් කියලා අකවුන්ට් එක ක්‍රෙඩිට් වෙලා තමයි මෙතන වර්ක් ඉන් ප්‍රොසෙස් අකවුන්ට් එක ඩෙබිට් වෙන්නේ. ඒකට එකක් හදන්න ඕනේ නැහනේ නේද? එතකොට අපි මේකේ දැන් ෆයිනල් කෝස්ට් එක ටෝටල් කෝස්ට් එක ගත්තොත් එහෙම 91,500 එනවා. එතකොට ඒක number of units මේකෙදි 1,000 හදන්නේ. එතකොට ඒක 1,000 වලින් බෙදුවාම මෙතන cost per unit එනවා 95.5 91.5. ඒක එතකොට අපි දානවා process account එකට.
ප්‍රසෙස් 2 එකට දාන්න. ප්‍රසෙස් 2 එකට 91,500 එතකොට දාන්න. නේ ඊට පස්සේ අපි කරන්නේ මේ ටික අපි හදාගන්න. මේ 25,000 කියන්නේ ප්‍රොසෙස් 2 වල වේජස් ගන්න. එතකොට ඒකේ තියෙනවා ප්‍රොසෙස් 2 වලට 3,750. ප්‍රොසෙස් 3 එකෙත් එතකොට ඒ විදිහටම ගන්නවා. ඒක එතකොට වේජස් කියලා දීලා තියෙනෙ 25,000. මේකෙත් එතකොට 3,750. එතකොට දැන් වර්කින් ප්‍රොසෙස් account එකට මේකෙන් 91,500 transfer කරන්න ඕනේ. ඒක එතකොට මෙතන දානවා. ප්‍රොසෙස් 1 එකෙන් ආපු ගාන මෙතනට debit වෙනවා 91,500. ඒක දාලා ඒක ඊළඟට තියෙන raw materials, wages, direct expenses දාන්න තමයි තියෙන්නේ. එතකොට work in process 2 වලදී process 2 එකේ raw materials wages direct expenses දීලා තිබ්බා 30,000 25,000 3,000 ඒ ටික දීලා තිබ්බනි ගන්න මේ මෙතන බගුවේ දීලා තියෙන්නේ 30,000 25,000 3,000 කියලා ඒ ටික දානවා. ඊට පස්සේ දැන් අපි overhead එක හොයාගත්ත මෙතන 3,750. ඊට පස්සේ ඒක දාමු. ඊට පස්සේ total ගෙනවා. $153,250. මේක තමයි ටෝටල් එක.
බැලන්ස් වෙනවා මේ ගන්න කියලා දාන්න. එතකොට මෙතන එනවා ප්‍රොසෙස් ට්‍රී එකට අපි මේ ගාන ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට දැන් මේකෙත් මේ ගාන එන්නේ 1000 යුනිට්ස් වලට. එතකොට 1000 යුනිට්ස් වලින් බෙදුවහම අපිට එක යුනිට් එක කොස්ට් එක එනවා මේ විදිහට. ප්‍රසෙස් 2 වලින් ට්‍රාන්ස්ෆර් කරපු ගාන මෙතන මවුන්ට ඉස්සලම ප්‍රසෙස් 3 වලට ට්‍රාන්ස්ෆර් වෙනවා. එතකොට ඒක ඩෙබිට් වෙනවා මේ ගාන. මේ තියෙන ප්‍රොසෙස් 3 වලට ට්‍රාන්ස්ෆර් කරනවා කියන එක. එතකොට මේ ගාන අපි ප්‍රොසෙස් 3 account එකට ඩෙබිට් කරනවා. ඊට පස්සේ raw materials ඒ ටික දීලා තියෙනවා මේකේ 20,000, 25,000, 5,000 කියලා. එතකොට ඒ ටික දාගන්නවා. overhead expense එක අපි හොයාගත්ත 3,000 750 කියලා එකක් දාගන්න. ඊට පස්සේ මෙතන total cost එක එනවා. ඒකේ තෝට අපි මේ ප්‍රොසෙස් එකෙන් ඉවර වෙන හින්දා මේක ෆිනිෂ් ගුඩ්ස් වලට දාන ෆිනිෂ් ස්ටොක් නැත්තම් ෆිනිෂ් ගුඩ්ස් හරි මොකක් හරි දාන්න පුළුවන්. දැන් මේකෙන් මේ රෝ මටීරියල්ස් වේජස් ඩිරෙක්ට් එක්ස්පෙන්සස් වලට ක්‍රෙඩිට් වෙලා තමයි මේ වර්ක් ඉන් ප්‍රොසෙස් කවුන්ට් එක මේ විදිහට ඩෙබිට් වෙන්නේ. මේ ප්‍රොසෙස් 2 එකෙත් ඒ විදිහට process 1 එකෙත් ඒ විදිහට, process 2 එකෙත් ඒ විදිහට raw materials, wages, direct expenses, overhead expenses කියන ඒවා ඒ account එකට credit වෙලා තමයි, බැර වෙලා තමයි මේ work in process account එකට debit වෙන්නේ. ඒකේතකොට ඒ විදිහට මේ අහලා තිබ්බොත් පෙන්වන්න පුළුවන් accounts ඔක්කොම පෙන්වන්න කියලා තිබ්බොත් ඒ විදිහට පෙන්වන්න. එතකොට මේකේ unit cost එක එනවා මේකෙත් 2207. ඒ කියන්නේ මේ 1000 units ne produce කරන්නේ. එතකොට cost per unit එනවා process 3 එකේදී 207. ඒක තමයි final cost එක විදිහට ගන්න. දැන් මේකෙදි මේ ආවේ process 1 එකේදී cost per unit, මේ ආවේ process 2 එකේදී cost per unit. එතකොට process 2 එකේදී cost per unit කියන්නේ process 1 එකේ cost එකත් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ process 2 එක 3 එකේදී cost per unit. ඒ කියන්නේ අර process 1 2 දෙකේම cost එකත් එක තමයි මෙතන තියෙන්නේ. මොකද ඒක ඉස්සලම දාලානේ. ඒකෙන් පස්සේනේ මේ process 3 වලට එන්නේ. එතකොට මේ විදිහට එනවා. ඊට පස්සේ අපි මේක finish goods account එකකට දාන්න පුළුවන්. ඒක
finished goods account එකට මේක debit කරනවා. Work in process. මේ ගාන debit කරනවා. ඊට පස්සේ තියෙනවා accounting for losses in process costing. Process costing වල loss එකක් තිබ්බොත් කොහොමද accounting කරන්නේ කියලා. In a production process, losses are inherent and unavoidable. එතකොට දැන් production process එකක් ගත්තාම losses අපිට දැන් zero තමයි losses කියලා කියන්න බෑ. ඒ කියන්නේ අපිට ඒක මේ avoid කරන්න බෑ, පාලනය කරන්න බෑ. එතකොට nature of losses ගත්තාම normal losses තියෙන, abnormal losses තියෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් loss වෙනවා කියලා අපිට හිතන්න පුළුවන් ගාණක් තියෙනවා. ඒ කියන්නේ මේ 100% ම use වෙනවා කියන්න බෑනේ. එතකොට normal loss එකක් සාමාන්‍යයෙන් තියෙනවා. හැබැයි normal loss එකකට වඩා සමහර වෙලාවට abnormal loss එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්නේ නැති විදිහට loss එකක් වෙන්නත් පුළුවන්. එතකොට normal loss එකක් abnormal loss එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ගැන අපි තව කතා කරමු. අනේ ඉස්සරහට එතකොට ඒකෙන් බලමු මේ සාමාන්‍යයෙන් මේ normal loss අපි accountant ට ගන්නෙ නැහැ. normal loss එක තමයි අපි accountant ගන්නවා නම් අපේ වියදමක් විදියට වගේ දාන. ඒ කියන්නේ වියදමක්ම නෙමෙයි. එතකොට ඒ කියන්නේ ඒක අපේ cost එක විදියට දාන. normal loss සාමාන්‍යයෙන් අපි cost එකක්ම කියලා ගන්නෙ නැහැ වගේ තමයි. ඒවට අපි accounts තියන්නේ නැහැ. accounting for scrap. ඒ කියන්නේ සුන්බුන් වලට accounting තියෙන විදිය. ඒ කියන්නේ damage goods may be sold as scrap. ඒ කියන්නේ අපි production process එකේදී මොන හරි goods produce කරාදී damage වුණා නම් සමහර companies වල පුළුවන් ඒවා scrap විදියට විකුණා. Revenue arising from the scrap should be treated as a reduction in cost rather than an increase in sales revenue. එතකොට ඒක sale එකක් නෙවෙයි. ඒක අපේ scrap එක තමයි විකුණන්නේ. එතකොට scrap එක කියන්නේ අපේ cost එකක්. ස්ක්‍රැප් එක නෙමෙයි මේ ස්ක්‍රැප් එකක් වෙන්නේ. ඒක මොකක් හරි වෙල් මොන හින්දා නේ කියන්නේ ඩැමේජ් එකක් වුණ හින්දා නැත්නම් ඒ වගේ දෙයක් වුණාම අපිට ඒක විකුණන්න බැරි තත්ත්වයේ තියෙන එකකටනේ අපි විකුණන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. එතකොට ඒක අපි කෝස්ට් එකක් විදිහට තියෙන එකක්. හැබැයි අපිට ඒක මේ විකුණන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඒක මේ අයින් කරන්න වෙන දෙයක්. හැබැයි අපිට ඒක විකුණන්න පුළුවන් කියන්නේ අපේ කෝස්ට් එක අඩු කරන එක. අපේ සේල්ස් රෙවෙනිව එක ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ ඒක. ඒක තමයි කියන්නේ ඒක රිඩක්ෂන් ඉන් කෝස්ට් බට් rather than an increase in sales revenue. Sales revenue increase කරන එකක් නෙවෙයි ඒක reduction in cost. Scrap එකක් විදියට විකුණපුවා. මෙතන තියෙනවා කොහොමද losses වලට accounting කරන්න කියලා. එතකොට normal loss එකකදී normal loss එකක් තිබ්බොත් සාමාන්‍ය අපතයක් කියලා කියනවා. එතකොට මේ අපි හිතනවා මේ ගාන සාමාන්‍යයෙන් වේස්ටේජ් එකක් වෙයි කියලා. ප්‍රඩක්ෂන් ප්‍රොසෙස් එකේ දැන් තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි මැනේජ්මන්ට් එක ඩිසයිඩ් කරනවා සාමාන්‍යයෙන් මේ ගාන වගේ අපේ ලොස් එකක් තියෙයි කියලා. ඒ කියන්නේ ප්‍රඩක්ෂන් ප්‍රොසෙස් එකේදී ඒකේ මැෂින්ස් වලට මේ මැෂින්ස් වලට ඒවා ගිහ මේ again දැන් අපි ෆ්ලෝ ප්‍රඩක්ෂන් එකක් කරනවා කියන්නේ. එතකොට දැන් ඒ දාන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපිට 100%ක්ම ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ මැෂින් වලට ගන්නවා කියන්නේ බෑනේ. සමහර විට හැලෙන්න පුළුවන්. ඒ විදිහට මේ හුලගද එහෙම තිබොත් මේවා මේ දැන් පීටි වගේ ඒවා එහෙම යන්න පුළුවන් නේ කියන්නේ. එතකොට ඒ විදිහට මේ ලොස් එකක් වෙන්න පුළුවන්. එතකොට අර මැක්සිමම් එක නෙවෙයිනේ තියෙන්නේ. එතකොට මේ ඒ විදිහට අපි 10%ක් 5%ක් වගේ ලොස් එකක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒක මැනේජ්මන්ට් එක එයාලගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ එක්ස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ ගාර්මන්ට් එකක් ගත්තත් දැන් ඒ තියෙන රෙදි වලින් මේ දැන් අපි මේ ලොකු රෙදි ගෙනාවහම එතකොට ඒකෙන් කපන්න කපලා කපලා මේ මැක්සිමම් මේ කැපුවත් ඒකේ මැක්සිමම් ම කපන්න බෑ. ඒ රෙද්ද චුට්ට හරි ඉතුරු වෙනානේ. එතකොට ඒ චුට්ටෙන් ආය කපන්න බෑනේ.
අලුත්‍රෙදකට. එතකොට ඒක එතකොට අපේ ලොස් එකක්. ඒක නෝමල් ලොස් එකක්. ඒ කියන්නේ අර වැරදිලා කපලා අයින් වෙලා නෙවෙයිනේ මේ කොච්චර හොඳට කපලා මේ හොඳ මේ ඒ දෙදිකෑල්ලෙන් ඉහළම ඵලදායිතාවයක් ගන්න ඒ එම්ප්ලෝයිට පුළුවන් වෙලා කැපුවත් ඒ ඒ රෙදිකෑල්ලේ චුට්ටක් හරි අයින් කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් එතකොට ඒ රෙදිකෑල්ල ආයෙ පාවිච්චි කරන්න බෑනේ. එතකොට ඒක නෝමල් ලොස් එකක්. ඒ විදිහට ඒවට තමයි මේ නෝමල් ලොස් කියන්නේ. එතකොට ඒක මැනේජ්මන්ට් එකෙන් තමයි කියන්නේ අපේ 5%ක් 10%ක් වගේ නෝමල් ලොස් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් කියලා. එතකොට ඒක ඒකට එතකොට කවුන්ටින් එන්ට්‍රි එකක් දාන්නේ නැහැ සම. ඊට පස්සේ abnormal loss එක කියන්නේ අසාමාන්‍ය අපතයක්. ඒ කියන්නේ excess loss over the expected level. ඒ කියන්නේ අපි හිතනවා 5% වගේ loss එකක් එයි කියලා. හැබැයි අපිට 15% වගේ loss එකක් තමයි ආවේ අන්තිමට බලත්. එතකොට ඒ වගේ දෙයක් අපි හිතුවේ නැති loss එකක්නේ. එතකොට expected level එකට වඩා වැඩියෙන් තියෙන loss එකට තමයි අපි කියන්නේ abnormal loss එක කියලා. අරක එතකොට sign do not assign cost මේක හැබැයි sign cost එක. එතකොට accounting entry එක abnormal loss එකට ගත්තොත් එහෙම abnormal loss account එක debit මොකද ඒක cost එකක්. ඊට පස්සේ ඒක process account එකට credit වෙනවා. සාමාන්‍යයෙන් අපි cost එහෙම debit නේ කරන්නේ හරනේ කරන්නේ ඒ හින්දා තමයි මේ abnormal loss material cost එක wages ඒ ටික ඔක්කොම debit කරලා process account එක නෑ materials එහෙම ගත්තාම material account එක debit වෙන්නේ. එතකොට process account එක debit වෙන්නේ. දැන් process account එකේ material එක cost එකක්නේ. ඒ විදිහට මේ cost ටික තමයි අපි debit පැත්තට දාන්නේ. එතකොට දැන් මේකෙත් abnormal loss එක තමයි cost එක. එතකොට abnormal loss account එක තමයි debit වෙන්නේ. process account එක credit වෙනවා. ඊට පස්සේ abnormal gain එක. ඒ කියන්නේ දැන් normal expected loss එකක් තිබ්බට අපිට ඒ ගානට වඩා අඩුවෙන් තමයි මේ actual loss එක වෙන්නේ. ඒ කියන්නේ අපි 5% loss එකක් තියෙයි කියලා expect කරගෙන ඉන්නවා normal loss එක. හැබැයි 2% තමයි normal loss එක වුනේ. ඒ කියන්නේ no loss එක 2% වගේ තමයි වුනේ. එතකොට 3% වගේ abnormal gain එකක් තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තුනේ නැති gain එකක් තියෙනවා 3%. ඒ වගේ එකකට තමයි abnormal gain එකක් කියන්නේ. gain resulted when the actual loss is less than normal or expected loss. expected loss එකට වඩා actual loss එක අඩුයි නම් මේ ඒක අපිට ලැබෙන gain එක. එතකොට ඒක අපිට අර cost එක අඩු වෙන දෙයක් විදියට තමයි gain එකක් හම්බ වෙන්නේ. එතකොට ඒක process account එක debit කරලා abnormal gain කියලා account එකට credit කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා තව ටිකක් actual cash received from the sale of scrap. again දැන් අපි අර කිව්වන scrap එක විකුණන්න පුළුවන් කියලා අපේ damaged goods ඒ වගේ දේව. එතකොට අපි අපේ තියෙන abnormal loss එක වෙන්න පුළුවන් ඒ වගේ තියෙනවා විකුණන්න පුළුවන්. එතකොට scrap එක විදියට. එතකොට actual cash received අපි සාමාන්‍ය විදියට ඒකෙදි වෙන්නේ material cost එක අඩු කරන එක. ඒ අපි කියවනේ ඒක cost එක reduction කරන එකක් නැත්නම් revenue එක increase කරන එකක් නෙවෙයි කියලා තමයි අපි සැලකන්නේ. එතකොට cash එතකොට හම්බ වෙනවා කියන්නේ cash account එක debit වෙනවා. ඒක අපි credit කරනවා scrap account එකට. එතකොට scrap value of normal loss ඒක ගත්තොත් එහෙම normal loss එකට scrap value එකක් තියෙනවා නම් ඒක අපේ material cost එක reduce කරනවා. එතකොට ඒක scrap account එකට debit කරලා process account එකට තමයි credit card අපේ normal loss එක. කියන්නේ normal loss එක අපි account කරන්නේ නැහැ. හැබැයි normal loss එක අපි scrap value එකක් තිබ්බොත් ඒක අපි scrap value එක එතකොට scrap value එක debit scrap account එක debit කරලා process account එක credit කරනවා. ඊට පස්සේ abnormal loss වල scrap account එකක් තිබ්බොත් ඒක කරන්නේ abnormal loss එක අඩු කරන එක. scrap එකක් තියෙනවා කියන්නේ ඒකෙන් loss එක අඩු කරනවා කියන එක. එතකොට abnormal loss එක අඩු කරන එක තමයි මේ abnormal loss එකක් තිබ්බොත් abnormal loss එකට scrap value එකක් තිබ්බොත් එන්නේ abnormal loss එකේ cost එක අඩු වෙන එක. එතකොට ඒක අපි scrap account එකට debit කරලා abnormal loss account එකට තමයි credit කරන්නේ.
ඊට පස්සේ තියෙනවා loss of scrap value due to abnormal gain. ඒ කියන්නේ abnormal gain එකක් තිබිලා අපිට scrap value එක loss වෙනවා. ඒ කියන්නේ දැන් අපිට scrap විදිහට විකුණන්න පුළුවන් normal loss එකේ normal loss එක 5% කියලා ගත්තාම අපිට unit 100ක් තිබ්බ කියන්නු. එතකොට ඒ 100ම විකුණලා scrap value එකක් අපිට ගන්න තිබ්බ පුළුවන්. හැබැයි 80යි නම් normal loss එක අපිට 20කට scrap value එක ගන්න බෑනේ. ඒ කියන්නේ 20ක් ඇත්තටම loss වෙලා නැහැනේ. ඒ හින්දා ඒ එතකොට ඒකෙදි abnormal gain එකේ abnormal gain එකක් තියෙනවානේ. එතකොට unit 20ක් ඒ 20ට අපිට මේ scrap value එකක් ගන්න බෑ. ඒ හින්දා ඒ scrap value එක අපි අර normal loss එක ගද්දී අයින් කරලා තමයි මේ ගන්න ඕනේ. ඒක අපි අයින් කරන්නේ abnormal gain account එක කියලා account එකකට debit කරලා scrap account එකට credit කරනවා. The actual unit sold as scrap will be less than the scrap value of the normal loss. So, example එකක් දීලා තියෙනවා. In process A, 1000 units were introduced at a cost of 20,000 rupees. The other expenditure incurred in the process were materials 10,000 rupees, wages 5,000 rupees. 10% is the normal loss during production and process. Scrap value of 3 rupees each. Output of process A was only 800 units. Find out the value of abnormal loss. 1000 units තමයි හදාන්නේ process A එකේදී. ඊට පස්සේ ඒකේ දීලා තියෙනවා cost of 20,000, the other expenditure ඒ ටික දීලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ normal loss එක දීලා තියෙනවා. abnormal loss එක කීයද කියලා තමයි අහන්නේ. එතකොට ඒක අපි හදමු. එතකොට මේකේ materials දීලා තියෙනවා 10,000. Wages 5,000. Raw materials introduced කරලා තියනවා 20,000 කියලා දීලා තියෙනවා. Overheads කියලා දීලා නැහැ. එතකොට මේකේ ටෝටල් එකේනවා 35. එතකොට දැන් අපිට කියනවා මේක විදිහට 10% normal loss එකක් expect කරලා තියෙනවා scrap value එක. හැබැයි ඒ 10% එන ගානට 3 rupees scrap value එකක් තියෙනවා. Output of the process was only 800 units. අපි 1000 units හදන්න expect කළාට අපිට 800 units තමයි හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. Find out the value of abnormal loss. එතකොට normal loss එක ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ.
normal loss එක 1000 units selling then අපි expect කරේ 1000 units හදනවා කියලා නේද? ඒතකොට 1000 units selling normal loss එක අපි expect කරනවා 10%. 10% expect කළා කියන්නේ 100 units normal loss එකක් තියෙනවා. කොස් පර් යුනිට් අපි ගත්තොත් එහෙම දැන් මේකේ නෝමල් ලොස් එකක් තියෙනවා නේද? එතකොට අපිට අර කලින් ඉදියට කොස් පර් යුනිට් මේක 35,000 කියන එක නම්බර් ඔෆ් යුනිට්ස් ගානේ බෙදලා ගන්න බෑ. ඒ හින්දා අපි කරන්නේ ඒකට ෆෝමියුලා එකක් තියෙනවා ටෝටල් කොස්ට් මයිනස් ස්ක්‍රැප් වැලියු. expected output එකෙන් තමයි divide කරන්නේ. එතකොට expected output එක කියන්නේ output minus normal units. normal loss එක. එතකොට ටෝටල් කොස්ට් එක 35,000. ස්ක්‍රැප් වැලියු එක එනවා 100 යුනිට්ස් ඉන්ටු 3. ඒ කියන්නේ එක යුනිට් එකක් රුපියල් 3 ගානේ විකුණන්න පුළුවන් කියලා තියලා තිබ්බනේ. එතකොට මෙතන එනවා ස්ක්‍රැප් වැලියු එක 300. ඔර එක්ස්පෙක්ටඩ් අවුට්පුට් එක එන්නේ 1000 යුනිට්ස් වලින් නෝමල් ලොස් එකේ යුනිට්ස් ගන්න. ඒ කියන්නේ 100 යුනිට්ස් අඩු කළාම 900 යුනිට්ස් තමයි අපේ එක්ස්පෙක්ටඩ් අවුට්පුට් එක. එතකොට මේකේ කොස්ට් පර් යුනිට් එනවා 38. අපේ එතකොට මෙතන scrap value of normal loss දානවා. normal loss එකේ scrap value එක normal loss එකේ scrap value එක එනවා 300ක්. ඊට පස්සේ abnormal loss එක එතකොට දැන් normal loss එක 300. හැබැයි අපේ actual production එක මෙතන දීලා තියෙනවා 800 actual production. 800 units තමයි අපි actually produced. ඒ කියන්නේ තව 100ක් අපිට හරිනම් අපි 900 units හදන්න ඕනේ. හැබැයි අපි හදලා තියෙන්නේ 800 units කියන්නේ තව unit 100ක් හදන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒක තමයි අපේ abnormal loss එක. මෙතන මේ විදියට ගත්තොත් finish goods වලට අපිට එන්නේ 800.
ඒ කියන්නේ නෝමලෝ සෙව් දියර 100ක් එක්ස්පෙක්ට් කරනවා. ෆිනිෂ් ගුඩ්ස් වලට හැබැයි එන්නේ 800. ඒ කියන්නේ තව 100 අපේ ඇබ්නෝමල් ලොස් එකක් තියෙනවා. ඒතකොට ෆිනිෂ් ගුඩ්ස් වල කෝස්ට් පර් යුනිට් එන්නේ අපි හොයාගත්තා මේ ගාන. ඒතකොට මෙතන අමවුන්ට් එක එතකොට මේකෙත් එනවා කොස්ට් එක. මේ ගාන ගත්තාම මේ විදියට. එතකොට මේකේ ස්ක්‍රැප් account එකයි abnormal loss account එකයි හැදුවා. ස්ටෙප් කවුන්් එක ප්‍රසෙස් කවුන්් එක මෙතන ක්‍රෙඩිට් කරා 300. ඒක අපි ස්ක්‍රැප් කවුන්් එකට ඩෙබිට් කරනවා. ස්ක්‍රැප් කවුන්් එක ඩිටනවා ප්‍රසෙස් කවුන්් එක ක්‍රෙඩිට් කරපු ගාන 300. ඊට පස්සේ අපි ඒකට කෑෂ් හම්බෙනවා නම් ඒක කෑෂ් account එකට දානවා. ඊට පස්සේ abnormal loss account එක ගත්තොත් මෙතන අපිට abnormal loss කියලා 100 units වලට amount එක 3856 work in process account එක credit වුණා. ඒක debit කරනවා. මේ විදිහට. ඊට පස්සේ තව example එකක් දීලා තියෙනවා. Joy's Limited operates a factory involving two production processes. They get production process they cut DNA. Output of process 1 is transferred to process 2. Process 1 ke output take process 2 ke transfer karna. It order January value information dealer tiyena. Process 1 ke materials 3000 units at 5 rupees per unit. Labor දීලා තියෙනවා process 1 එකේ process 2 එකේ. ඊට පස්සේ no opening closing work in process. මේ කියන්නේ ජනවාරි පටන් ගත්තදී work in process account එකක opening closing balance තිබිලා නැහැ. Output for January. January output එක දීලා තියෙනවා process 1 එකේදී 2300, process 2 එකේදී 4000 units. ඊට පස්සේ general overhead for January absorbed into process cost at a rate of 375% of direct labor cost in process 1 and direct labor cost 496.4% of direct labor cost in process 2. යන්නේ absorb කරගෙන තියෙන ගාන. Overhead එක absorb කරලා තියෙන්නේ process 1 එකේදී direct labor cost again
සියයට තුන්සේ හැත්ත පහක් වගේ. ඊට පස්සේ ප්‍රසෙස් 2 එකේදී ඩිරෙක්ට් ලේබර් කෝස්ට් එකෙන් 496.4% ප්‍රතිශතයක්. ඊට පස්සේ normal output of process 1 and process 2 is 8% and 90% input respectively. process 1 එකේ process 2 එකේ normal output එක 80% 90%. ඒ කියන්නේ 80% කියන්නේ 20% normal loss එකක් expect කරලා තියෙනවා. 90% කියන්නේ 10% normal loss එකක් expect කරලා තියෙනවා. Waste materials from process 1 are sold for 4 rupees and process 2 for 6 rupees per unit. ඒ කියන්නේ process 1 එකේ ඒ අපේ waste එක එහෙම අපේ 4 rupees per each sold කරලා තියෙනවා. Scrap value එක 4 rupees. Process 2 එකේදී scrap value එක 6 rupees කියලා අරගන්න පුළුවන්. අපේ හිතවල මේ තියෙන accounts ටික තමයි අහන්නේ. Process 1 account, 2 account, scrap account, abnormal loss account, abnormal gate account. working process 1 account එක මෙතන හදනවා. ඒකේ අපිට materials labor overhead දීලා තියෙනවා. materials 3000 units at 5 rupees per unit. 3000 units කියන්නේ 5 ගත්තොත් එතන 15,000 එනවා amount එක. ඊට පස්සේ labor 1 අපිට දීලා දෙනවා 2,400. ඊට පස්සේ overhead එක, overheads දීලා තියෙනවා. overhead එක අපිට ගන්න කියලා තියෙන්නේ process account එකේ 375%. labor total
මේ විදිහට එනවා. එතකොට cost per unit දැන් අපිට total amount එක මෙතන ඇවිත් තියෙනවා 15. නෝමල් ලොස් එකක් අපි ගත්තොත් එහෙම මේකේ අවුට්පුට් එක අපි හිතන්නේ ප්‍රොසෙස් 1 එකේදී 80%, ප්‍රොසෙස් 2 එකේදී 90% කියලා. එතකොට ප්‍රොසෙස් 1 එකේ 80% කියන්නේ 20% නෝමල් ලොස් එකක් තියෙනවා. නෝමල් ලොස් එක එතකොට ගන්නෙ 3000 තමයි යුනිට්ස් ගන්න. ඒ කියන්නේ මෙතන යුනිට්ස් 3000 කියලා තියෙනවා මේක. එතකොට ඒකෙදී 20% අපේ ලොස් එකක් තියෙනවා කියලා අපි එක්ස්පෙක්ට් කරලා තමයි අපි 80% අවුට්පුට් එකක් එක්ස්පෙක්ට් කරන්නේ. ඒ කියන්නේ 600ක් අපි නෝමල් ලොස් එක එක්ස්පෙක්ට් කරනවා. එතකොට cost per unit ගත්තොත් අපි මේ 600 එතකොට process 1 එකේදී 4 rupees ගානේ scrap value එක 4 rupees කියලා තියෙනවා. එතකොට මේක අපිට සෙල් කරලා ගන්න පුළුවන්. එතකොට cost per unit අපි ගන්න total cost එක මෙතන ආවා 26,400. ඒකෙන් අපි scrap value එක අඩු කරනවා 2,400. ඊට පස්සේ ඒක අපේ expected output එක. ඒ කියන්නේ අපි expect කරන්නේ එතකොට 80% එකක්. 3000 වලින් 80% කියන්නේ මේ ගාන තමයි අපි එක්ස්පෙක්ට් කරන්නේ. මොකද දැන් 600ක් නෝමල් ලොස් එකක් වුණා කියන්නේ කොහොමද 3000ෙන් 600ක් නෑ, අපිට හම්බෙන්නේ 2400යි. එතකොට මේකේ cost per unit එනවා 10 rupees. එතකොට අපේ abnormal loss එක දැන් අපිට හොයාගන්න පුළුවන්. finish goods නෙවෙයි, දැන් process 2 එකට තමයි මාරු කරන්න ඕනේ. process 2 එකට මාරු වෙන්නේ process 2 එකට මාරු කරන්න පුළුවන් අපිට මේ කියන units 2400ක් විතරයි. එතකොට 2400 ගානේ 10% තමයි එක unit එක cost එක. එතකොට 24000ක් තමයි මාරු කරන්නේ. actual output එක මේක දීලා තියෙනවා 2300ක් කියලා තමයි actual එක දීලා තියෙනවා. එතකොට මෙතන එන්නේ 23000. එතකොට abnormal loss එක අපේ මෙතන එනවා 100 units. මේ විදිහට එන්නේ. එතකොට මේකේ actual products ගාන මෙතන දීලා තියෙන output for January 2005 process 1 එකේ 2300 units කියලා මේ දීලා තියෙන process 1 එකේ actual output එක process 2 එකේ 4000 කියලා. ඒක ඒ හින්දා තමයි අපි අතන process 2 එකට 2300 කියලා ගත්තේ. එතකොට දැන් මෙතන එනවා working process 2 account එක.
ප්‍රසෙස් වන් එකෙන් තු එකට මාරු වෙන්නේ 23,000 units 2,300 cost per unit අපිට ආවා 10 rupees ඒකත් ඕන දාන්න පුළුවන් ඊට පස්සේ materials අපිට දීලා තිබ්බා materials process 2 එකේ 2000 units at 8 rupees per unit 2000 units 8 16,000 තමයි materials එන්නේ. එතකොට wages ගත්තොත් labor කියලා දීලා තියෙනවා. ඒක දීලා තියෙනවා. ඊට පස්සේ overhead එක අපි හොයාගන්න. ඔවර්හෙඩ් එක ගද්දි අපේ ටෝටල් ඔවර්හෙඩ් එක නෙමෙයි මේක කියලා තියෙනවා ප්‍රොසෙස් 2 එකට 496.4ක පර්සන්ට් එකක් තමයි එන්නේ කියලා ලේබල් වෙලි. ඒක රවුන්ඩ් ඔෆ් කරලා ගත්තම සුදු නැහැ 40ක් වගේ තමයි. එතකොට ඊට පස්සේ ඒක ගත්තාම මෙතන ටෝටල් එක එනවා. total cost එක normal loss එක මේක කියලා තියෙනවා 90% තමයි process 2 එකේදී අපි expect කරලා තියෙන්නේ. ඒ කියන්නේ normal loss එක 10% මේකේ මෙතන එතකොට units අපිට 4,300 තියෙනවා. එතකොට ඒකෙන් ten percent අපි normal loss එකක් ගන්න පුළුවන්. ඒක එතකොට ස්ක්‍රැප් වැලිව් එක 6 ගන්න තියෙන්නේ. එතකොට අපේ කෝස්ට් පර් යුනිට් අපිට හොයාගන්න පුළුවන්.
total cost එක 49,000 20. ඒකෙන් අපේ scrap value එක 2520 හඩු කරලා අපේ expected output එක එන්නේ එතකොට 4300 තිබ්බට අපි ඒකෙන් 90% තමයි expect කරන්නේ. එතකොට expect එක අපේ මේ 430 නැත්තම් අඩු කරලා ගන්නත් පුළුවන්. 4300 වලින් 430 අඩු කරලා ගන්නත් පුළුවන්. නැත්තම් මේ 4300න් 90% කියන එක ගන්න පුළුවන්. ඒක තමයි අපේ expected output එක 3870. එතකොට cost per unit එනවා 12 rupees. finish goods අපිට දීලා තියෙනවා process 2 එකේදී 4000 කියලා. මේ තියෙන 4000 කියලා දීලා තියෙනවා. එතකොට අපි එක්ස්පෙක්ට් කළේ අපිට මේ ගාන ඒ කියලා අපේ එක්ස්පෙක්ටඩ් අවුට්පුට් එක $1870. හැබැයි අපිට ඇත්තටම ඇවිත් තියෙනවා $4000. එතකොට ඒ කියන්නේ 130 අපිට වැඩියෙන් හදන්න පුළුවන් කියලා තියෙන expected එකට වඩා. එතකොට ඒක අපේ abnormal gain එකක්. එතකොට මෙතන value එකේනවා. මේ විදිහට ඊට පස්සේ මෙතන බැලන්ස් කරාම අපිට එන්නේ මේ විදිහට. ඊට පස්සේ අපෙන් අහනවා ආය ස්ක්‍රැප් account එකයි abnormal loss account, abnormal gain account. එතකොට ස්ක්‍රැප් account එකට එනවා working process 1 එකේ ස්ක්‍රැප් account ස්ක්‍රැප් එකයි 2 එකේ ස්ක්‍රැප් එකයි. එතකොට 1 එකෙන් 2400, 2 එකෙන් 2580 එනවා. ඒ දෙක දැම්මොත් එහෙම ස්ක්‍රැප් account එක debit වෙන්නේ. එතකොට process 1 එකේදී
මේ විදියට එනවා. ඊට පස්සේ abnormal loss එකක් තිබ්බ process 1 එකේ abnormal loss එක work in process 1 account එක credit කළා. දැන් abnormal loss account එක debit කරන්න ඕනේ. Browser. එතකොට ඒකේ scrap value එකක් තියෙන්නේ. scrap value එකක් අපිට ආවා. එතකොට scrap value එක ඒ කියන්නේ මේක අපිට process 1 එකේ එකක් හින්දා මේකේ 100 units නේ තිබ්බේ. 100 units ₹4 ගානේ අපිට solve කරන්න පුළුවන්. සෙල් කරන්න පුළුවන්. එතකොට මෙතන එනවා 400ක් scrap එක. එතකොට අපි ඒක scrap account එකට debit කරනවා. ඊට පස්සේ මේක ඊළඟට අපිට process 2 එකේදී abnormal gain එකක් ආවේ. මෙතන ඒ abnormal gain එක අපි abnormal gain account එකට credit කරනවා. දැන් process account එක debit වෙලා නම් දැන් උඩ abnormal gain account එකට credit වෙනවා. ඒක එතකොට ස්ක්‍රැප් වැලි එකක් තිබ්බා. මේක abnormal gain එක account එක අපිට units ආවේ 130 into 6. ඒ කියන්නේ process 2 එකේ scrap value එක 6 නේ. එතකොට මෙතන එනවා value එක. ඒකත් එතකොට අපි scrap account එකට දානවා. එතකොට මේ දෙක PNL එකට දාන්න පුළුවන්. මේක එතකොට එනවා ඊට පස්සේ මේකට අපිට cash හම්බෙන්නේ. එතකොට cash හම්බෙන එක process 1 එකේදී අපිට cash වලින් අපේ තිබ්බා අර scrap value එකටම cash එක හම්බෙනවා. එක 2400ක්. ඒක ඉස්සෙල්ලම දාන්න පුළුවන් 2400ක් හම්බෙනවා. ඊට පස්සේ abnormal loss එකේ cash එක abnormal loss එකේට cash හම්බ වෙනවා 400ක්. ඊට පස්සේ abnormal gain එකට cash හම්බ වෙනවා. abnormal gain එකෙන් abnormal gain එක අඩු කරලා process 2 එකේ
ස්ක්‍රප් වැලි එක. ස්ක්‍රප් වැලි එක තියෙන්නේ මෙතන 2580ක් නේ. එතකොට 2580ට ඒකේ අර ඇබ්නෝමල් ගේන් එක තියෙනවා. ඒක අඩු කරලා අපිට හම්බෙන්න. මෙතන එතකොට එතකොට ඒකෙදී abnormal gain එක ද මෙතන හරිනම් අපිට process 2 එකේදී අපිට හම්බ වෙන්න තිබ්බ 2580ක්. හැබැයි ඒකෙන් abnormal gain එක විදිහට අපිට 780ක් දාන්න වෙනවා. ඒ හින්දා හම්බෙන්නේ අපිට 1800ක්. මේ ටිකිට ඕට බැලන්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා cost of production report. cost of production report is prepared for each processing department at periodical intervals. ඒ කියන්නේ කාලච්ඡේද වලට අපි cost of production report එකක් කියලා එකක් හදනවා ඒ process department එකට. cost of production report is also used to control cost count. cost එක control කරන්න තමයි මේ cost of production report එකක් හදන්නේ. ඊට පස්සේ ඒකේ components දීලා තියෙනවා quantity schedule, cost per equivalent units, cost reconciliation. again quantity එක, ඊට පස්සේ ඒකේ ඒ units වලට cost එක, ඊට පස්සේ ඒ වගේ cost එකේ සැසඳීමක් එහෙම ඒකේ include වෙනවා. components විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා cost of production report provides the following production quantity and cost data. මේ තියෙන production quantity cost data තමයි අපිට දෙන්නේ. the units for which the department is accountable and the deposition of those units, the production cost incurred by the department and the allocation of those costs between completed and partially completed units. කියන්නේ the units for which the department is accountable and the deposition of those units. ඒ කියන්නේ department එක accountable වන units මොනවද ඒ ගැන දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා the production cost incurred by the department. department එකේ incurred වෙච්ච ඒ කියන්නේ department එකෙන් ආව production cost මොනවද. ඊට පස්සේ and the allocation of those costs between completed and partially completed units. ඒ department එකේ දැන් සමහර ඒවා තියෙන්න පුළුවන් හරියටම complete වෙලා තියෙන units තියෙන්නත් පුළුවන් partially completed units තියෙන්නත් පුළුවන්. එතකොට ඒ production cost එක ඒ department එකට අදාළ production cost එක completed ඒවයි partially completed ඒවයි අතර බෙදලා බෙදෙන විදිහ මේකෙන් අපිට හොයාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේක අපිට සමරි එකක් දීලා තියෙනවා job costing cost flow එකයි process costing cost flow එකයි. එතකොට මේකෙදි job costing ගත්තාම එක product එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක process එකක් විදිහට එතකොට direct materials, direct labor, manufacturing overhead ටික අපි process account එකකට දානවා. ඊට පස්සේ finish goods inventory විදියට ගිහිල්ලා ඒකෙන් අපි cost of goods sold කියලා ඒ ටික අපි හොයාගන්න. ඊට පස්සේ process account එක ගත්තොත් process costing ගත්තොත් එහෙම direct materials, direct labor, manufacturing overhead applied කියන එක අපි processes තුනකට ගත්තොත් එහෙම process තුනට මේක අදාළ වෙනවා. ඒ කියන්නේ process තුනට වෙන වෙනම direct material, direct labor, overheads තියෙන පුළුවන්. ඊට පස්සේ ඒ process වලින් ඊළඟට
ඒ ප්‍රසෙස් එකෙන් B ප්‍රසෙස් එකට B ප්‍රසෙස් එකෙන් C ප්‍රසෙස් එකට ඒක මාරු වෙනවා ට්‍රාන්ස්ෆර් වෙනවා ඊට පස්සේ C ප්‍රසෙස් එකෙන් තමයි finish goods inventory එන්නේ ඒක තමයි අපි cost of goods sold කියලා ගන්න. ඒතකොට මේකෙදි ප්‍රසෙස් එකයි තියෙන්නේ. ඒ කියන්නේ ජොබ් එකක් තියෙන්නේ. ඒතකොට ඒ ජොබ් එකට අදාළව direct materials, direct labor, manufacturing overheads ටික තමයි ගන්න. ඊට පස්සේ මේකෙදි වෙන්නේ ඒ ප්‍රොසෙස් එකට වෙන වෙනම ඩිරෙක්ට් මටීරියල්ස් ඩිරෙක්ට් ලේබර් මැනුෆැක්චරින් ඕවර්හෙඩ්ස් තියෙන්න පුළුවන් ඒ ටික අපි වෙන වෙනම දානවා ඊට ඊට අමතරව දැන් එහෙම දාද්දි ප්‍රොසෙස් A එකෙන් ප්‍රොසෙස් B එකට මාරු වෙනවා ප්‍රොසෙස් B එකෙන් ප්‍රොසෙස් C එකට මාරු වෙනවා ඒකත් එක්ක ප්‍රොසෙස් C එකෙන් තමයි ෆිනිෂ් ගුඩ් එක එන්නේ ඊට පස්සේ කම්පැරිසන් එකක් දීලා තියෙනවා ජොබ් බෝඩි කෝස්ටින් ඇන් ප්‍රොසෙස් කෝස්ටින් එතකොට both systems determine product cost by measuring the amount of direct materials and direct labor used and allocating overhead cost. ඒ කියන්නේ මේ මොන system එක. ඒ කියන්නේ job order costing, process costing දෙකෙන්ම කරන්නේ product cost එක determine කරන එක. ඒ කියන්නේ direct materials, direct labor, overheads දාලා product cost එක determine කරන එක තමයි වෙන්නේ. එතකොට allocate overhead using a predetermined overhead rate. ඒ කියන්නේ මේ තුනේ මේ දෙකේදිම වෙන්නේ job order costing process costing දෙකේදිම overhead එක allocate කරන්නේ predetermined overhead rate එකට. ඒ කියන්නේ කලින් අපි කිව්වා overhead rate එකට අපි කලින් මෙහෙම overhead rate එකට තමයි ගන්න කියලා අපි අරගෙන ඒ rate එකට තමයි overhead එක allocate කරන්නේ. එතකොට එහෙම නැත්නම් activity based විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ overhead එක allocate කරන base එක අනුව තමයි allocate කරන්නේ. It was to maintain perpetual inventory records with subsidiary ledgers for materials, work in process, and finished goods. Again, inventories වලට records තියාගන්න. Again, materials වලට work in process account, finished goods වලට ledger accounts තියාගන්න. එතකොට දැන් job order costing වල හැබැයි material account තියාගෙන ඒක අපි අර work in process account එක මාරු කරනවා එක work in process account එකයි එතකොට හැබැයි process costing වල work in process accounts ඒ process වලට වෙන වෙනම තියෙන. ඒක තමයි තියෙන difference එක. නැත්තම් මේ දෙකේම work in process accounts finished goods account කියන ඒවා දෙකේම තියෙන. එතකොට comparison එක ගත්තොත් එහෙම job order costing many different jobs. ඒ කියන්නේ jobs ගොඩක් තියෙන පුළුවන්. process order costing එකේදී එක සිංගල් ප්‍රඩක්ට් එකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ජොබ් බෝඩ් කෝස්ටින් වල කෝස්ට් එක ඇකියුමුලේටඩ් බයි ජොබ්ස්. ඒ කියන්නේ ජොබ්ස් වලින් තමයි කෝස්ට් එක ඇකියුමුලේට් කරන්නේ. ප්‍රොසෙස් කෝස්ටින් වලදී එන්නේ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි කෝස්ට් එක ඇකියුමුලේට් වෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එකට තමයි කෝස්ට් එක ඇකියුමුලේට් කරන්නේ. අරකෙදි ජොබ් එකට කෝස්ට් එක ඇකියුමුලේට් කරන්නේ මේකෙදි ඒ ඩිපාර්ට්මන්ට් එකට නැත්තම් ඒ ප්‍රොසෙස් එක කරන ඩිපාර්ට්මන්ට් එකට තමයි කෝස්ට් එක ඇකියුමුලේට් වෙන්නේ. ඊට පස්සේ job cost sheet එක අපි හදනවා මේකෙදි හදන්නේ department production report එකක්. ඒ කියන්නේ දැන් direct materials direct labor ඒ ටික දාලා අපි job cost sheet එකක් හදුවානේ අන්තිමට ඒකෙන් total cost එක ආවනේ. ඒක මේ තියෙන්නේ මේකෙ විදිහට අපි ඒකේ direct materials direct labor overheads ටික දැම්ම මේක තමයි අපි job cost sheet එකේ මේක තමයි job costing වල හැදුවේ ඊට පස්සේ process costing වල අපි අන්තිමට කතා කළා මේ කියන cost of production report එක ඒ department එකෙන් හදනවා මේ ඒ කාලච්ඡේදයේ cost of production report එක එතකොට ඒ department එකේ කොච්චර cost එකක් ගියාද කියලා ඒ department එකෙන් හැදුව units වලට අදාළ වෙන cost එක කීයද කියලා හැම මේ production report එකෙන් තමයි අපි බලන්නේ ඊට පස්සේ job cost is computed department unit cost is computed එතකොට මේකෙදි job එකකට තමයි unit cost එකක් ගන්නෙ මේකෙදි department එකකට තමයි cost එකක් ගන්නෙ